දෙදස් පහළවේ ජනවාරි අටවෙනිද මහරජෙක් හැටියට හිටපු කෙනෙක්ව අපිට පුළුවන් වුණා මැදමුලනේ ඉස්සරහා ජනේල එල්ලන්න. දැන් අපිට තිබෙන්නේ ඒක දෙවෙනි අංගය 2019 නොවැම්බර් මාසේ 16 වෙනිද ඒ රජාගේ මල්ලිව මැදමුලන වලව්වේ පිළිකන්න ජනේල එල්ලන්න. ඒ ගැන කිසිම සැකයක් ඇති කරගන්න එපා. කැට තියලා කියන්නම් ඒ සිද්ධිය මේ රටේ පුරවැසියන් අකුරටම ඉෂ්ට සිද්ධ කරනවා. ඇයි දැන් ඇවිල්ලා ඉන්නේ කිහිලි කරුවක් එක්ක ඉන්න අපේක්ෂකේ. පිටිපස්සෙන් ඉන්නවා කිහිලි කරුවක්. ඉස්සෙල්ලා 2014ට කලින් 15ට කලින් තාත්තා රජ කරන කාලේ මෙයා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට ඉන්නකොට මාධ්‍යවේදීන් එයා එනකොට දුවනවා. අද ජනාධිපති අපේක්ෂකේ හැටියට මාධ්‍යවේදීන් එනකොට මිනිහා දුවනවා. අද මාධ්‍යවේදීන් එනකොට බෝට නැහැ. පක් 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 ගානවා පක් පක් ගානවා එකවදේ මොන හරි කී කියා ඉන්නවා දුවනවා. අහලකන් හතකට එන්නේ නැහැ. මං හිතනවා මේ මාධ්‍ය ආයතනෙන් ආපු මේ සහෝදරවන්ට හරිම සන්තෝෂ ඇති ඇද්ද කියලා. එදා උඹ එනකොට අපි දිව්වා. දුව ගන්න බැරි වුණු එක් නැලි කොට වගේ අය අතුරුදහන් වුණා. ලසන්ත වික්‍රමතුංග වයව පාරේ මැරුවා. හැබැයි අද අපි එනකොට උඹ දුවනවා. අහලගම් හතකටවත් නැහැ. ඇයි ඒ? නමටම ආවේනික විදිහට තමයි හැදිරෙන්නේ. ගෝටා බය. මාධ්‍යවේදීන්ට බයයි. ඒ වගේම කතා කරන්න බෑ. බක් 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 ගගා ඉන්නවා. කිසිම මාධ්‍ය සාකච්ඡාවකට එන්නේ නැහැ. කිසිම රූපවාහිනී විවාදයකට ඉතිහාසයවත් ආවේ නැහැ. එහෙම කිසිම දෙයකට එන්නේ බෑ. එන්නේ නැහැ දිගටම. මොකක් හරි අහුවොත් මාධ්‍යවේදී හදිසි හරි වාහනේ නගණේ අතර හරි කොහේ හරි ගම් කෙහෙල් කන්න හරි කඩේකට ගිහිල්ලා ඉන්න වෙලාවක හරි අර කිහිලි කරුව තමයි කතා කරන්නේ. අර හිටපු පාදය කිහිලි කරුව මහින්ද රාජපක්ෂ කිහිලි කරුව අංක 1. එයා තමයි කොහොඹලායක මොන හරි කියන්නේ. යයි 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 ඔහොමයි ඔහොමයි හරි හරි කියලා මොන හරි එකක් කියලා යනවා. එයාත් හොඳට බදමට දාලා තමයි මොන හරි කියන්නේ. ඒ එක. එයා තමයි රටේ රාජ්‍ය නායකය කරන්න ආරයන්. එයා මොකක්වත් කියන්න බෑ කතා කරන්න බෑ. අදහසක් නෑ. ආර්ථිකය ගැන ඇහුවත්, විදේශ ප්‍රතිපත්තිය ගැන ඇහුවත්, සංහිඳියාව ගැන ඇහුවොත් මොකක්වත් නෑ. මිලිටරි මරපං කොටපං හුයිස්ත ලසන්ත එල්ලන්න ඕනේ ජෙනරාල්ව. එයා තමයි කියන්නේ. එතරම් පුළුවන් මරමු කපමු කොටමු උස්සමු පන්නමු පැහැරගෙන යන් අඬු කඩමු හොරකම් කරමු. ඔව් තමයි පුළුවන්. නඩු තියෙනවා 60 උටා මාරා. බැලුවාම අපේක්ෂකයෙක් හරි ඇහිලා තියෙන නඩු භාණ්ඩයක්. බැලුවාම උසස්කුවේ නඩු භාණ්ඩයක් ඇහිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයේ පොහොට්ටුවෙන් දාලා තියෙන නඩු භාණ්ඩයක්. ඒ කියන්නේ නඩු බඩුවක්. සමහර ආමතුරුවරු ෂෝක් කියනවා. අනුශාසනා කරන යන් ඔහොම යන් අපි බෞද්ධ සබ්බ මංගලම් කියනවා, ජයපිරිත කියනවා, අරෝමයා කියනවා. ඉතින් ඒ නිසා මේ හාමුදුරුවන්ගේ විශේෂයෙන්ම මේ බුද්ධිමත් මොලේ තියෙන මිනිස්සුන්ගෙන් මං අහන්නේ මොන සාධකී මතද මේ අනාගත නායකයා මේ තෝරන්නේ රටක් බාර දෙන්න නේද? ඉතින් මේ හාමුදුරුවෝ කියන සමහර අය එයාට ආශිර්වාද කරනවා. පුදුම වැඩ. ලැජ්ජාය බෑ. සමහරලාට මට හිතෙනවා ශාසනයෙන් ඉල්ලාස් වෙන්න. සම්පූර්ණයෙන්ම ශාසනයෙන් ඉල්ලාස් වෙන්න. ඒ කියන්නේ මේ වගේ ශාසනයක එවැනි අය ඉන්න ශාසනයක. වෙලාවට බහුතර හාමුදුරුවෝ ටික ෂෝ. ඒ නිසා අවුලක් නෑ. මේ කීප දෙනෙක් තමයි මේ හතර දෙනෙක් තමයි මේ පිස්සු කරන්නේ ඔළුව රිවෙට් කරගෙන නත් බුරුල් වෙලා.